music. මදනේ විපක්ෂ නායකතුමාගේ අභ්‍යන්තර ගැටලුවක් තියෙන එතුමාගේ පක්ෂය අය සම්බන්ධයෙන් වෙන්නේ නැති එතුමායි අදහස ප්‍රකාශ කළා තියෙන්නේ. ඒක පක්ෂ විනය හා පක්ෂයේ තියෙන ප්‍රතිපත්ති එක්ක යන කාරණයක්. ඒක මදනේ එතුමාට අභ්‍යන්තරයේ තීන්දුවක් ගන්න පුළුවන්. මොකද එතුමා කියනවා එතුමාගේ පක්ෂය ජනාධිපතිතුමාගෙන් බාර පොමිට ගන්න කියලා. ඉතින් ඒක මදනේ පක්ෂයේ අභ්‍යන්තර ගැටලුවක් නේද? දෙකෙන් කෝකාවත් හොඳයි. හැබැයි මැතිවරණයක් ඕනේ. ප්‍රාදේශසභා මැතිවරණ තිබ්බත් ප්‍රශ්නයක් නැහැ අපිට. පළාත් සභා තිබ්බත් ප්‍රශ්නයක් නැහැ. පාර්ලිමේන්තු තිබ්බත් ප්‍රශ්නයක් නැහැ. ව්‍යවස්ථානුකූලව ජනාධිපතිවරණය තියන්න ඕනේ. ඒ ජනාධිපතිවරණය තිබ්බත් ප්‍රශ්නයක් නැහැ. මොකද මම හිතන්නේ ව්‍යවස්ථානුකූලව තියෙන ජනාධිපතිවරණය. හැබැයි ඉතින් ජනාධිපතිතුමාට සහ පාර්ලිමේන්තුවට තීන්දුව කරන්න පුළුවන්. ඊට පෙර පාර්ලිමේන්තු මැතිවරණයකට යනවද නැද්ද කියන එකද ඒක කැට තියන දෙයක් නෑ. පාර්ලිමේන්තේ යෝජනාවක් ගන්න තියෙන්නේ නෑ. අපිට ඕනේ මැතිවරණයක්. ඒක ජනාධිපතිවරණයක්ද පාර්ලිමේන්තු මැතිවරණයක්ද කියන කාරණේ අදාළ නෑ. අපි ඕනෑම මැතිවරණයකට පක්ෂයක් විදියට මුහුණ දෙන්න සූදානම්. දැන් ඔබතුමා මගෙන් කලින් ඇහුවේ පාර්ලිමේන්තු මැතිවරණයක් වෙනවද කියලාත් ඇහුවා නේද? ඉතින් එහෙනම් මේ තාම නිශ්චිතව ජනාධිපතිවරණයක් පිළිබඳව අදහසකුත් නැත්නම් ඉතින් අපි අපේක්ෂකයෙක් පිළිබඳව අදහසක් ඉදිරිපත් කරන්න අවශ්‍ය නැහැ නේද? එහෙනම් අපි මේ වෙලාවට ජයග්‍රහයි අපේක්ෂකයා අපි ඉදිරිපත් කරන්න. දැන් ටිකෙන් ටිකටම මතුමා ආල්දිනුන්ව ප්‍රශ්නයක් පැවිනවා. දැන් මේ ආල්දිනුන්ව ප්‍රශ්නෙත් එක්කම ඔගොල්ලන්ට මේ ආල්දිලා ඔගොල්ලෝ මරනවා කියන මේක තියෙනවා. එතකොට මේ ඔගොල්ලෝ මැරුණේ ඇත්තටම ආල්දාද මේ ආල්වල ඒ පිළිබඳව ආණ්ඩුව පරීක්ෂණයක් කරන්න ඕනේ. මොකද මේ රටේ බිත්තර පිටින් ගෙනලා කන්න දුන්නේ නැහැ නේ. අද අරගලයට පිංසිද්ද වෙන්න බිත්තරක් දැන් පිටින් එන්නේ. හාලුත් පිටින් එන්නේ. බඩරිඟුත් පිටින් එන්නේ. බෑති මේ සියල්ලම ලංකාවේ නිෂ්පාදනය කරන්න පුළුවන් ආහාර ද්‍රව්‍ය. ඒ හින්දා මදන අපි තීන්දුවක් ගත යුතුයි ප්‍රතිපත්තියක් විදිහට අපි පිටින් ගෙනලා කන්න දෙනවද මේ රටේ නිෂ්පාදනය කරනවද කියලා. මම හිතනවා අපේ රටේ නිෂ්පාදනය කරන්න හැකි හැම භෝගයක්ම අපේ රටේ අපි නිෂ්පාදනය කළ යුතුයි. ඉතින් මේ කාරණේදී යම් පැමිණිල්ලක් තියෙනවා නම් ඒ පිළිබඳව වහාම පරීක්ෂණයක් කරන්න ඕනේ. ඉතින් දේශපාලනේ අපි ගණදෙනු කරන්නේ අනුර කුමාර මහත් එක්කවත් අධි ප්‍රේමදාස මහත් එක්කවත් රනිල් වික්‍රමසිංහ මහත් එක්කවත් නෙවෙයි. මේ රටේ ජනතාව එක්ක. ඉතින් අපේ ගණදෙනු අපි මේ රටේ ජනතාව එක්ක කරනවා. ඉතින් ඒ ජනතාව අතරේ අපි ඉන්නවා. ජනතාව අතරින් ගොඩනැගිච්ච පක්ෂයක්. ඉතින් අනිත් පක්ෂවල දිහා බලලා අපේ ප්‍රතිපත්ති අපි හදන්නේ නැහැ. අපිට පැහැදිලිවම ඔබ නිරීක්ෂණය කෙරුවොතින් 2005 මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා ඉදිරිපත් කරපු ප්‍රතිපත්ති මාලාවත් එක්කම අපි පහුගිය අවුරුදු ගණනාව තුළම අපේ ප්‍රතිපත්ති අපි ඉඳලා තියෙනවා. ඒ හින්දා ඉදිරි කාල සීමාව තුළත් අපි අපේ ප්‍රතිපත්තිවල අපි ඉන්නවා. අපි ඒක නවීකරණය කරන අවශ්‍ය වුණු තැන්වල. හැබැයි ඉතින් තවත් පුද්ගලයෙක් දිහා බලලා අපි අපේ ඒ පුද්ගලයාට ගැළපෙන්න අපේ ප්‍රතිපත්ති වෙනස් කරන්නේ නැහැ. ඒ ප්‍රශ්නෙට උත්තරයක් ලැබෙන්න මැතිවරණ තියන්න ඕනේ. ඒ හින්දා පැහැදිලිව මැතිවරණයකදී ඒකට උත්තරයක් ලැබෙයි. බැදින් දේශපාලන වේදිකාවේ අපි ගණන් සූත්‍ර ඉදිරිපත් කළා කවදාවත් සාර්ථක වෙලා නැහැනේ. ඒ හින්දා අපි මැතිවරණයකදී ඒකට නිශ්චිත උත්තරයක් ලැබෙයි. අපිට දැනටත් අපි සහෝදර පක්ෂ ගණනාවක් එක්ක සංධානගත වෙලා තියෙනවා. හැබැයි මේ අලුතෙන් සංධානගත වෙන ඒවා තමයි දැන්ට මාධ්‍ය සාකච්ඡා තියලා කියන්නේ. අපි දැනටත් කරු අග්‍රමාත්‍යතුමා අපේ සංධාන නියෝජනය කරන සහෝදර දේශපාලන පක්ෂ නායකයා. එතුමා තමයි අග්‍රමාත්‍යර මත ඉතිහාසයේ පළවෙනි වතාවට ප්‍රධාන පක්ෂයක් තියෙද්දි සහෝදර දේශපාලන පක්ෂක නායකයෙක්ට අග්‍රමාත්‍යකම දෙන්න කටයුතු කරෙත් ශ්‍රී ලංකා පුජ්‍යල පෙරමුණ. එහෙනම් අපි පුළුල් සංධානයක්. හැබැයි තව අය එකතු වෙයි ඉස්සරහට. එක්සත් ජාතික පක්ෂය දෙක එකතු වෙලා නේ මේ ආණ්ඩුව හදලා තියෙන්නේ දැන්ට. ඒ හින්දා ඉදිරි කාල සීමාව තුළ අපි සාකච්ඡා කරමු. තවදුරටත් එක්සත් ජාතික පක්ෂ එක්ක යනවද නැද්ද කියන කාරණය. දැනට රනිල් වික්‍රමසිංහ අධිපතිතුමා UMP ගේ අපේක්ෂකයානේ. ඉතින් පොහොට්ටුව තීන්දුව කරන්නේ පොහොට්ටුව අපේක්ෂකයා කවුද කියලා. තුමගේ සමහර හොඳ කාරණා තියෙනවා. හැබැයි අපි එදා ඉඳන් විවේචනය කරපු කාරණා අපි අදටත් විවේචනය කරනවා. ඉතින් ඒක අපි වෙනසක් වෙලා නැහැ. එතුමත් දන්නවා ඒක. හංගන දෙයක් නෙවෙයි. අපි මාධ්‍යත් කියනවා ඒක. පාර්ලිමේන්තුවෙත් අපි කියනවා. අපි එතුමාටත් කියනවා. අපි ලිඛිතවත් දැනුම් දෙනවා. ඒ හින්දා ඒ ප්‍රතිපත්තිවල වෙනස
සම්බන්ධයෙන් අපි දෙපාරක් කල්පනා කරන්න ඕනේ නෑ. මොකද මේ ප්‍රතිපත්ති වශයෙන් අපේ පක්ෂයේ මූලික හරයන් ආරක්ෂා වෙන විදිහට අපි සටන් කරනවා. එතුමා පරිණත දේශපාලඥයෙක්. එතුමා එක තේරුම් ගත යුතු නිසා අපි දන්නවා එතුමා තේරුම් අරගෙන ඉන්නේ. එතනින් එහාට අපි යන කාරණා පිළිබඳ එකගතාවයන් පිළිබඳ ඉදිරියේදී බලමු. දෙව රැල්ල වෙරළට ආවට පස්සේ රැල්ලේ නැග්ගත් රැල්ල වෙරළට එන්න කලින් නැග්ගත් ওই දෙකටම යන්න වෙන්නේ වැල්ලෙන්නේ. අපි වැල්ලේ ඉන්නේ. බොහොම හොඳයි. විවාද කරන්න ඕනේ. මොකද මේ දෙන්නම දක්ෂ හොඳ කතිකියෝ. ඉතින් මේ දෙන්නා හොඳ විවාදයක් කරයි. හැබැයි ඉතින් ඒක ජනාධිපතිවරණයක් සම්බන්ධ නම් අනිත් අපේක්ෂකයන්ටත් එන්න කියන්න ඕනේ. නැත්නම් දෙන්නෙක් එක ජනාධිපතිවරණයකට විවාද කරන්න බෑනේ. ඒක ජනාධිපතිවරණයක් සම්බන්ධයෙන් කරන විවාදයක් නම් දැනට පක්ෂ කිහිපකින් ජනාධිපතිවරුන්ගේ නම් ඉදිරිපත් වෙලා තියෙනවා. නේද? දිලිජ් ජයවිර මහත්තයා කියලා දෙන තුමා ඉල්ලනවා කියලා, අනු කුමාර සනායක මහත්තයා කියලා දෙන ඉල්ලනවා කියලා. මම දැක්ක තව කාන්තාවක් ඉදිරිපත් වෙලා ඉනවා කෑගල්ල පැත්තේ. ඒකම රණ වික්‍රමසිංහ මහත්තයාගේ පාර්ශ්විනුත් ඉදිරිපත් කරලා තියෙනවා. නේද? පොහොට්ටු වෙනුත් අපි කියනවා අපි අපේක්ෂක ඉදිරිපත් කරනවා. මේ හැමෝටම දැන් ලෝකෙ එහෙමනේ වෙන්නේ. තනියෙන් දෙන්නෙක් වාඩි කරගෙන විවාද කරන්නේ නැහැ නේ. එහෙම කරනවා නම් එකම වේදිකාවට ගේන්න ඕනේ. හැබැයි මේ දෙන්නගෙන් හොඳම කතිකයෙක් හොයන්න ඕන නම් ඒ දෙන්න අදාළ විවාද කරලා ප්‍රශ්නයක් නැහැ. ඒක හොඳයි. අපි බලන් ඉන්නවා එක දිහා.